ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අපේ රසතාලේ YouTube channel එකට. ඔයාලා තවම අපව subscribe කරලා නැත්නම් පහල තියෙන රතුපාට button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අද අපි දඹල තෙල් දාගන්න යන්නේ. මේ විදිහට කොළ පාටට දඹල එකක් තෙල් දාගන්න විදිහ අද බලා ගන්න. මම මෙතන අරගෙන තියෙනවා දඹල ග්‍රෑම් 300ක් විතර. කැලි මිරිස්, ගම්බිරිස් කුඩු, කහ කුඩු, කරපිංචා, අමු මිරිස් කරල් 4ක් විතර, බොම්බයි ලුණු ගෙඩි 2ක්, මේ වගේ හීනියට දඹල ටික කපා ගන්න. ගොඩාක්ම හීනියට මේක කපලා තියෙන්නේ. අපි දැන් බොම්බයි ලුණු ගෙඩි 2 දාගත්තා මේකට හීනියට කපලා තියෙන්නේ. කරපිංචා, අමු මිරිස්, ගම්බිරිස් කුඩු හැන්දක්, කෑලි මිරිස් හැන්දක්. කෑලි මිරිස් ගොඩක් දාගන්න එපා, පොඩි හැන්දක් දාගත්තම ඇති. කා හැඳි භාගයක්, ලුණු කුඩු හැඳි භාගයක් රසබල්ලා දාගන්න. දැන් අපි හොඳට මේක කවලම් කර ගන්නවා. මේකට කෑලි මිරිස් ගොඩක් දාගන්න යන්න එපා. එතකොට මේකේ රසය හොඳට ගන්න බෑ. ඒ හින්දා පොඩි හැන්දක් විතරක් දාගන්න. ඊළඟට අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් හැඳි 2ක් විතර දා ගන්නවා. තෙල් ටික හොඳට උතුරනකොට අපි හදාගත්ත දඹල එක මේකට දා ගන්නවා. මේක හොඳට තෙලේ කවලම් කර ගන්න. මේක අපි උයාගන්නේ මද ගින්දරෙන්. ගොඩක් ගින්දර දාලා උයාගන්න එපා. මේක යාන්තම් තම්බල ගන්න ඕනේ. මේ විදිහට දඹල ටික ඔක්කොම දාගෙන හොඳට තෙලේ කවලම් කරගන්න. මේක හොඳට මෙහෙම කවලම් කරගෙන අපි මේක ගොඩ වෙලාවක් ලිපේ තියන්නේ නැහැ. තෙලෙන් ටිකක් මැලවෙන්න තමයි මේක හදාගන්නේ. මේ විදිහට මේක හොඳට කවලම් කරගෙන අපි ඊළඟට මේක වහලා විනාඩි 2ක් විතර
තැම්බෙන්න තියනවා. දැන් අපේ දඹලේකේ ඉදිලා ඉවරයි. කොළපාටට මේක ගන්න නම් ගොඩාක් වෙලා ලිපේ තියන්න එපා. දැන් ඔයාලට තියෙන්නේ මේක ප්ලේට් එකකට දාගෙන මේසෙට පිළිගන්වන්න. अपे मे वीडियो एक हों नाम लाइक करा कमेंट करा शेयर करा ये वगेम सब्सक्राइब करा तमतक करा पा आए मत मे वगे वीडियो है कि हम वेमू